අමුදා පාලනයක් ඇති අයියෝ මල්ලි මේව බොරු කතා මේ රටේ කවදාවත් එහෙම හමුදා පාලනයක් ඇති වෙලත් නැහැ එකම එක පාරක් 1960 ගණන් වල නැත්තම් 70 ගණන් පොඩි ට්‍රයි එකක් දීලා තිබුණා ඉතින් මේ මේ ඔයක මම විහිළුවට කියනවා ඔය ප්‍රශ්නෙට උත්තරේ ඉතින් මේ මේ රටේ ඒ දැයි එදා වෙච්ච සිද්ධිය තමයි ඒ කාලේ වෙච්ච සිද්ධිය පළවෙනියයි දෙවෙනියයි තුන්වෙනියයි කට්ටිය එකතු වෙලා ඊටන් සාකච්ඡා කරා ප්ලෑන් කරා ඔක්කොම වැඩසටහන තිබුණේ මට මතකද දෙවෙනිය නැත්තම් තුන්වෙනිය කියලා දුන්නා කියලා ඔන්න අරුම් කරන්න හදනවා කියලා ඉතින් ඒ කියන්නේ මේ රටේ හරි අමාරුයි ඒ වගේ එකක් කරන්න. බය වෙන්න බා හමුදා පාලනේ එන්නේ කවදාද? වගකීමෙන් කියන්නේ. මොකද සමාවෙන්න ඒ කියුවට ඒ කියන්නේ මේ රටේ එහෙම කිසිම සිතුවිල්ලක්වත් අපේ හමුදාවල නැහැ. මේ නිලධාරීන් කිසිම කෙනෙකුටවත් මේ නිලධාරීන් යටතේ ඉන්න කිසිම කෙනෙකුටවත් එහෙම රටේ පාලනය අතට ගන්න ඕනේ කියලා රෝගයක් නැහැ. ඒක නිසා ඔය හමුදා පාලනයක් කරන්න යනවා මිලිටරීකරණය ඔය ඔක්කොම බොරු වචන. මම උදාහරණයට කියන්නම්. දැන් මම ආරක්ෂක ලේකම් පදවියට මාව පත් කරා කියලා. එතකොට දැන් මම ආරක්ෂක ලේකම් පදවිය මට එන්න කියලා මට දෙන්න කියලා මම ඉල්ලලත් නැහැ. මට ඇවිල්ලා බාර ගන්න එක මම බාරගත්තා. නමුත් එතකොට නොයෙක් දෙනා කියන්න ගත්තා ඔන්න හමුදාකරණය කරන මිලිටරීකරණය කරනවා කියලා. එතකොට මම අවුරුදු 35ක් නිල ඇඳුමක් ඇඳගෙන 35 දවස් පහ නිල ඇඳුමක් ඇඳගෙන මම යුද හමුදාවේ රාජකාරී කරලා නොඉඳිනා දුක් විඳලා මම මේ මගේම වලිගේ වනා ගන්නව නෙවෙයි හරිද මේ රටට අඩු ගානේ මෙච්චර විතර හරි සේවයක් කරපු මිනිහෙක් එතකොට මම එහෙම කරපු සේවය කොහොමද ඩිස්කොලිෆිකේෂන් එකක් වෙන්නේ මගේ රට වෙනුවෙන් මගේ රටේ මිනිස්සු වෙනුවෙන් තව යම්කිසි වැඩ කොටසක් මට කරන්න පුළුවන් නම් මට කරන්න එන්න කියනවා නම් ඒක කොහොමද ඩිස්කොලිෆිකේෂන් එකක් වෙන්නේ ඉතින් ඒ නිසා ඔය හමුදා පාලනය කියන්නේ ඒක සම්පූර්ණ බොරු කතාවක් නමුත් රටේ භයානක තත්ත්වයක් ඇති වුණාම හමුදාවට බලතල දෙනවා හමුදාව ඒ තත්ත්වේ සමනයකට පත් කළා ආපහු ඒක ආපහු නෙමෙයි රජේ පාලනය තියෙනවා අපි ඊට පස්සේ රජයට කියලා ඔන්න වැඩේ හරි හදිසි නීතියක් දැන් අයින් කරන්න ඇඳිරි නීතිය ඕනෙත් නැහැ එහෙමයි කියලා අපි කියනවා ඉතින් ඒක නිසා කිසිම කෙනෙක් නිකන්වත් හිතන්න එපා හමුදා පාලන කතාවක් අපි කවුරුවත් මේ බලය අල්ලන්න ඉන්න මිනිස්සුවත් අපිට එහෙම අවශ්‍යත් නැහැ අපි ඉන්න විදිය අපිට බොහොම සතුටුයි නායක හමුදා පැතුමා හිටපු අගමැතිතුමා ඔබලාගේ භාරිත වේලාවක් තියෙනවා ආචාර්ය ඔබ අපි තාවකාලිකව එතුමාම මුතිමුණාමලේ තරංගමේට ගෙන ගියා තාවකාලිකව මෙතනදී මල්ලි රටේ නායකයාගේ පටන් හිටපු නායකයෝ රටේ හැම පුරවැසියෙක්ගේම ජීවිතය ආරක්ෂා කර දීම අපේ යුතුකම. එතකොට එතුමා හිටපු ස්ථානය ඔබ දකින්න ඇති දහස් ගාණක් වටකරගෙන. හරි? ගිනි තියාගෙන දැඟලුවා අපි එදා එක නවත්තගත්තා. නමුත් තවදුරටත් එතුමා එතරම් ඉන්න එක එතුමාගේ ආරක්ෂාවට සුදුසු නැහැ කියලා අපිට තේරිච්ච නිසා එයට අවශ්‍ය පියවර විදියට අපි එතුමාව ත්‍රිකුණාමලයේ නාවික තටාංගණයට ගෙන ගියා. නමුත් ඒ සදහටම ඉන්න නෙවෙයි. තව දවස් කීපයකින් අපි රට සාමාන්‍ය තත්ත්වයට පස්සේ එතුමාගේ කැමැත්ත මත එතුමා කැමති ස්ථානයකට